ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන තුලින් අද අපි හමු වන්නේ සිංහල දෙවන බස විෂය හදාරන 11 වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා සමග අද අපි ඉගෙන ගන්නට යන්නේ ප්‍රජාශාලාව පාඩම සුපුරුදු පරිදි අපි මේ පාඩමට පාදක කරගෙන ඇති නිපුණතා මට්ටම කුමක්දයි බලමු. මෙම පාඩමට නිපුණතා මට්ටම් දෙකක් පාදක කරගෙන තිබෙනවා. එකේ එක සුහද කතා බහට සවන් දෙයි ප්‍රතිචාර දක්වයි. දෙකේ පහ ගනුදෙනුවලදී මැදිහත් වෙයි. මේ පාඩමට අදාළ ඉගෙනුම් පළ පළමුවන නිපුණතාවට අදාළ ඉගෙනුම් පළ වන්නේ සුහද කතා බහට අවධානයෙන් සවන් දී අවස්ථාව ප්‍රකාශ කරයි. අලුත් වචන හඳුනාගෙන ඉදිරිපත් කරයි. සුහද කතා බස් වලට සවන් දී අවස්ථාවට සුදුසු පරිදි ප්‍රතිචාර දක්වයි. ඊළඟ නිපුණතාවට අදාළ ඉගෙනුම් පළ වන්නේ ගනුදෙනු වලදී භාවිත වචන හඳුනාගෙන ප්‍රකාශ කරයි. එම වචන භාවිත කරමින් ගනුදෙනු වලට මැදිහත් වී කටයුතු කරයි. විවිධ ගනුදෙනු වලට සහභාගී වෙමින් කටයුතු කරයි. හොඳයි. දැන් එහෙනම් අපි අපේ පාඩමට යමු. බලන්න මේ පින්තූරයේ දෙස. මේ පින්තූරයෙන් අපිට පෙනෙන්නට තිබෙන්නේ ප්‍රජාශාලාවක්ද එහෙම නැත්නම් වෙළඳසැලක්ද? වෙළඳසැලක් නම් කුමන වර්ගයේ වෙළඳසැලක්ද? ඔව් අපි මේ පින්තූරය දිහා බලමු. වෙළඳ සේවක මහත්මයා මේ ළමයින් දෙදෙනාට තීන්ත ටින් එකක් පෙන්වමින් ඒ පිළිබඳ විස්තර කරන අයුරු අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ තීන්ත වෙළඳ සැලක් බවට සනාථ කරන තව දෙයක් අපිට පෙනෙන්නට තිබෙනවා. මේ කවුන්ටරයට ඉහළින් ඇති සිවිලිමේ සවිකර ඇති පුවරුව දෙහි බලන්න. එහි බුරුසුවක් දක්නට ලැබෙනවා. එනම් මේ බුරුසුව භාවිතා කරන්නේ තීන්ත ආලේප කිරීම සඳහා. එම නිසා අපිට පැහැදිලි වෙනවා මෙම වෙළඳසැල තීන්ත වෙළඳසැලක් බව. එහෙමනම් මේ පාඩම ආරම්භ වන්නේ මේ තීන්ත වෙළඳසැල තුලින් තමයි මේ පාඩම ආරම්භ වන්නේ. ප්‍රජාශාලාව. පැතුම්ගම තරුණ කැල ගමේ ප්‍රජාශාලාවේ තීන්ත ආලේප කිරීමට කතා කරගත්හ. ඒ සඳහා අවශ්‍ය තීන්ත ගෙන ඒමට රවි සහ අමීර් තීන්ත වෙළඳ සැලකට ගියෝය. හොඳයි. මේ ඡේදය දිහා නැවත අපි බලමු. පැතුම්ගම තරුණ කැල. තරුණ කැල කියලා කිව්වේ තරුණ පිරිස. ඒ ගමේ ඉන්න තරුණ පිරිස. තරුණ පිරිස කිව්වහම තරුණ කැල කිව්වහම ඒ එක්කෙනෙක් නෙවෙයි සමූහයක්. ඒ නිසා තමයි ඒ තරුණ කැල ගමේ ප්‍රජාශාලාවේ තීන්ත ආලේප කිරීමට කතා කරගත්හ කියන ආඛ්‍යාතය යොදලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය තීන්ත ගෙන ඒමට රවි සහ අමීර් තීන්ත වෙළඳසැලකට ගියෝය. රවි සහ අමීර්. එතකොට එක්කෙනෙකුට වැඩි දෙන්නෙක් බහුවර්ථයක් එතන තියෙන්නේ. ඒ නිසා තමයි ගියෝය කියලා මෙතන සඳහන් වෙලා තිබෙන්නේ. හොඳයි. දැන් අමීර් සහ රවි යන දෙදෙනා වෙළඳසැලට තීන්ත වෙළඳසැලට ගියා. තීන්ත වෙළඳ සැලේදී වෙළඳ සේවක සහ අමීර් රවි යන දෙදෙනා අතර ඇතිවෙච්ච දෙබස තමයි මීළඟට මේ පාඩමේ අපි ගොඩනගා තිබෙන්නේ. අපි බලමු මේ දෙබස. වෙළඳ සේවක. මහත්තයා බැලුවේ මොනවද? එන්න ඇතුළට එන්න. රවි. අපි ආවේ තීන්ත ටිකක් ගන්න. වෙළඳ සේවක. එන්න මොනවද අවශ්‍ය තීන්ත? අර තියෙන්නේ මහත්තයා ඕන පාටක් තෝරලා ගන්න. ඕන පාටක් තෝරලා ගන්න කිව්වේ Tamanට කැමැති පාටක් අවශ්‍ය කරන පාටක් තෝරලා ගන්න කියලා. රවි අපට පාට තුනක් ඕන වෙනවා. වෙළඳ සේවක කියනවා බලන්න හැම පාටක්ම තියෙනවා. අවශ්‍ය කරන පාට නැත්තම් අපිට මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. මිශ්‍ර කරලා කියන්නේ මොකද්ද? කලවම් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන පාට නැත්තම් වෙන පාට කීපයක් අරගෙන මිශ්‍ර කරලා කලවම් කරලා ඕන කරන අවශ්‍ය කරන පාට හදලා දෙන්න පුළුවන් කියන එක. අමීර් ලීටරයක් කීයක් වෙනවද? වෙළඳ සේවක කියනවා ඇතුළත බිත්ති වලට ගාන තීන්ත ලීටරයක් රුපියල් 700ක් විතර වෙනවා. රවි ලීටරයකින් කොච්චර විතර ගන්න පුළුවන්ද? වෙළඳ සේවක තීන්ත ලීටරයකට වතුර ලීටර භාගයක් එකතු කළාම වර්ග අඩි 220ක් විතර ගන්න පුළුවන්. අමීර් එතකොට පිටපැත්තේ බිත්ති වලට? වෙළඳ සේවක කියනවා අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන තීන්ත නේද? අවුවට වැස්සට දෙකටම. අවුවට කියන්නේ වෙයිලක, වැස්සට කියන්නේ මලෙක. රවි ඒවා ලීටරයක් කීයද? ඒකනම් ගාන ටිකක් වැඩි. ගාන කියලා කිව්වේ ඒකේ මිල ටිකක් වැඩි. ලීටරේ රුපියල් 950ක් වෙනවා. ඒකත් වතුර කලවම් කරලා ගන්න පුළුවන්. කලින් මේ කලවම් කරනවා කියන වචනෙට ඒගොල්ලෝ භාවිතා කරේ මිශ්‍ර කරනවා කියලා. මිශ්‍ර කරලා දෙන්න පුළුවන් කියලා. දැන් කියනවා කලවම් කරලා ගන්න පුළුවන් කියලා. ඒතර මිශ්‍ර කරනවා කියන එකත් කලවම් කරනවා කියන එකත් දෙකම එකයි. හොඳයි. අර තැඹිලි පාට එක ගන්නකෝ බලන්න. වෙළඳ සේවක. ඇතුලේ බිත්ති වලට ලාඩ් පාටක් තමයි හොඳ. ඔව් අපි එහෙම තමයි හිතාගෙන ආවේ. ඒකෙන්ම තද පාට දෙන්න පිටපැත්තේ බිත්ති වලට. මේ පාට දෙක නම් ගැලපෙනවා නේද? ගැලපෙනවා නේද? පුරුත්තමා ඉරකල්ලවා. ඔව් හොඳයි. වෙළඳ සේවක කියනවා දැන් ඔයාලට මේ වයින් කොච්චර විතර ඕනද? රවි බිත්ති ඔක්කොම වර්ග අඩි 1400ක් විතර තියෙනවා. එතකොට ලා පාට ඕන වෙන්නේ වර්ග අඩි 800කට. තද පාටත් ඒ ගානමයි. එහෙනම් දෙකෙන්ම ලීටර 4 ගානේ ගත්තනම් ඇති වෙයි. එකකට භාගයක් වතුර කලවම් කරනවානේ. රවි. ඔව් මදි වුණොත් නැවත ගනිමු. වෙළඳ සේවක. අඟල් 5 බුරුසුකුත් ගන්න වෙයි. රවි. බුරුසු තියෙනවා. වෙළඳ සේවක. වැලි කඩදාසි. රවි. වැලි කඩදාසිත් ඕන. කීයක් විතර ඕන වෙයිද? වෙළඳ සේවක. 15ක් විතර ගන්න. රවි. එහෙනම් ඔය බඩු ටිකට බිල දාන්න. මුදල් අය කැමි. මුදල් අය කැමි කියලා කියන කවුද දන්නව නේද පුතාලා? අපි කියන්නේ කැෂියර් කියලා. එයාට තමයි ඔය මුදල් අය කැමි කියලා කියන්නේ. දැන් මුදල් අය කැමි ගාන කියනවා. මුළු මුදල 15225යි. මුළු මුදල 15225යි. 19225. වට්ටම 112යි. මොකද්ද පුතේ වට්ටම කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියන්නේ ඩිස්කවුන්ට් කියලා කියන්නේ කලිවු. කලිවු නූතක 12 රුපියල් 1827ක් අඩු කරලා රුපියල් 13398ක් දෙන්න. බලන්න මුළු මුදල 15225යි. වට්ටම 112යි. ඒතර 15225ට 112 ගානේ රුපියල් 1827ක් අඩු කරලා. ඒ කියන්නේ රුපියල් 1827ක් වට්ටම ඩිස්කවුන්ට් එක. ඒක අඩු කරලා රුපියල් 13398ක් දෙන්න. අමීර් මෙන්න රුපියල් 14000ක් තියෙනවා. මුදල් අය කැමි. මෙන්න ඉතුරු රුපියල් 602. අමීර් බොහොම ස්තුතියි. හොඳයි දුවේ පුතේ. දැන් මෙතෙක් වෙලා අමීර් සහ රවි මේ දෙදෙනා තීන්ත වෙළඳ සැලට ගිහිල්ලා ඒ වෙළඳ සේවක මහත්තයත් එක්ක කතා කරේ තීන්ත මිලදී ගන්න. ඒගොල්ලෝ තීන්ත මිලදී ගත්තා. එතකොට තීන්ත මිලදී ගන්න ඒගොල්ලෝ මේ මිලදී ගන්න කලින් ඒ අය වෙළඳ සේවක මහත්තයත් එක්ක සෑහෙන වේලාවක් සාකච්ඡා කරා. තීන්ත ගැන, තීන්ත වල මිල ගැන, ඒවා එක එක වර්ග තියෙනවා. ඒ වර්ගවල එක එක මිල ගැන මේ වෙන බොහෝම කරුණු බොහෝමයක් සාකච්ඡා කරලා තමයි ඒගොල්ලෝ අවසානයේදී තීන්ත මිලදී ගැනීමට තීරණය කරලා තීන්ත මිලදී ගත්තේ. ඒ එක්කම තීන්ත එක්කම අවශ්‍ය වැලි කඩදාසිත් ඒ අය මිලදී ගත්තා. එතකොට රවි සහ අමීර් කියන මේ දෙදෙනා වෙළඳ සැලට ගිහිල්ලා මේ ගනුදෙනුව සාර්ථකව කරගත්තා. එතකොට ඒගොල්ලන්ට මේක සාර්ථකව කරගන්න පුළුවන් උනේ ගනුදෙනුවකදී භාවිතාවන වචන හඳුනාගෙන ඒවා නිසියාකාරව භාවිත කරලා තමන්ගේ ගනුදෙනුව ඉටු කරගත්තා. හොඳයි. දැන් අපි යමු ඊළඟ පියවරට. පසුදින උදයවරුවේ ගමේ තරුණ තරුණියෝ මෙන්ම වැඩිහිටියෝ කිහිප දෙනෙක්ද ප්‍රජාශාලාව තුල වර්ණාලේප කිරීමට පැමිණ සිටියහ. පසුදින කියන්නේ ඊළඟ දවසේ උදේවරුේ ගමේ තරුණ තරුණියෝ ඒ වගේම වැඩිහිටියෝ කිහිප දෙනෙක්ද ප්‍රජාශාලාව තුල වර්ණාලේප කිරීමට පැමිණ සිටියහ. මොකද පුතේ වර්ණාලේප කියන්නේ තීන්ත වර්ණවත් තීන්ත ආලේප කිරීම තීන්ත ගෑම. ඒකට පැමිණ සිටියා. රවි සියලු දෙනාම ඇවිත් නේද? එහෙනම් වැඩ පටන් ගනිමු. බාස් මාමා සියලු දෙනාම වැඩ ටික බෙදාගෙන කරමු. එක එක අය ගෙනා උපකරණ එක තැනකට එකතු කර ගනිමු. බාස් මාමා කවුද මේ බාස් මාමා කියන්නේ? මේ නමින්ම අපිට තේරෙනවා ගමේ ඉන්න බාසුන් නැහැ. එයාට ගමේ ළමයි කතා කරන්නේ බාස් මාමා කියලා. එතකොට බාස් මාමත් එදා මේ ශ්‍රමදානයට ඇවිල්ලා. එයා තමයි මේ වැඩ ටික ඔක්කොම බෙදලා දීලා අධීක්ෂණය කරන්නේ එයා තමයි. හොඳයි. අමීර් හරි මාමේ අපි මොකද දැන් කරන්නේ? බාස් මාමා ඉස්සෙල්ලාම බිත්ති ටික පිරිසිදු කරගන්න ඕන. චන්දිම ඒකට අපි 6 දෙනෙක් දාගනිමු. බාස් මාමා වැලි කඩදාසි වලින් බිත්ති කපනකොට ලේන්සුවකින් නහය වහගන්න. දැන් මෙතන බාස් මාමා උපදෙස් දෙනවා බිත්ති කපන අයට. බිත්ති පිරිසිදු කරන අයට. දැන් බිත්ති මෙතන බිත්ති කපනවා කියලා කියන්නේ මොකද්ද? වැලි කඩදාසි වලින් බිත්ති පිරිසිදු කිරීම තමයි බිත්ති කපනවා කියලා කියන්නේ. අතන ලේන්සුවකින් නහය වහ ගන්න කිව්වේ ඒ බිත්ති වැලි කඩදාසි වලින් කපනකොට දූවිලි නාහයට නාසය තුලට එන්න පුළුවන්. ඒ නිසා තමයි බාස් මාමා දරුවන්ට මේ ළමයින්ට එහෙම උපදෙස් දුන්නේ. චන්දිම හොඳයි මාමා. බාස් මාමා බිත්ති පිරිසිදු කළාම තීන්ත ගන්න පුළුවන්. තීන්ත ගන්නේ කවුද? උපුල්. ඒකට අපි හැමෝම ලෑස්ති වෙලා ආවා. ඒ කියන්නේ සූදානම් වෙලා ආවා. බාස් මාමා හොඳයි. ලොකු බාල්දි 4ක් ගෙනාව නේද? බාල්දියට 3 ලීටර භාගයක් විතර දාගන්න. ඊට පස්සේ වතුර ගානට වක් කරගෙන හොදට දිය කරන්න. උපුල් මාමේ මේ බුරුසුව හොඳයි නේද? බාස් මාමා මේක හොඳයි. තව 2-3ක් ඕනේ. උපුල් තියෙනවා මාමේ. අපි ගෙවල් වලින් ගෙනාවා. බාස් මාමා ළමයි හොඳට අහගන්න. තීන්ත ගාන අය පියල් මල්ලිගෙන් අහගන්න. තීන්ත ගාන අය පියල් මල්ලිගෙන් අහන්න. අමීර් මමයි ජගතුයි ඇතුලේ බිත්තිවල තීන්ත ගාන්නම්. බාස් මාමා හොඳයි. තීන්ත බිම හැලෙන්නේ නැතිව ගන්න ඕන. කොටි පඩාමල් पूसवेंडुम हलन्ने नैतिव गान्नंडल कोट्टामल पूसवेंडुम तर हलन्ने नैतिव गान्ने කියන එකයි හැලෙන්නේ නැතිව ගන්න කියන එකයි දෙකක්. අමීර් හොඳයි මාමේ. ජගත් හෙට හවස වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයිද මාමේ? බාස් මාමා බලමු. බැරි වුණොත් හැමෝම අනිද්දා ඇවිල්ලා ඉවර කරමු. අනිද්දා කියන කවද්ද පුතේ? හෙට ඊට පස්සේ එන දවස තමයි අනිද්දා. අනිද්දා ඇවිල්ලා ඉවර කරමු. හොඳයි දරුවනේ. දැන් ඔබට මේ පාඩම හොඳට තේරෙන්න ඇතයි කියලා මම හිතනවා. දැන් අපි ඊළඟට යමු වචන මාලාවට. ප්‍රජාශාලාව. ප්‍රජාශාලාව කියලා කියන්නේ ශන සමූහ නිලය. වර්ණාලේප නිරම් පූසුදල්. තීන්ත නිරපූච්ච. ටිකක් කොන්ජම් සිරිදු ඕන පාටක් विरुम्बिय निरम तोरला तेरिवु सेयिदु मिश्र करला कलंदु कीयक वेनवाद एव्वलवु एन्न विलयागुम कोच्चर एव्वलवु गान्न पूसवुम उरत्तु देन ताक्कु पिडिक्कुम पिटपैत्त वेलिपुरम गलपेनवा पोरुंदुम वितर अलविल හොඳයි දරුවනේ. බලමු තවත්. භාගයක් අරයිවාසි බුරුසු තූරිගයිගල් වැලි කඩදාසි මනත් කඩදාසි වට්ටම් විලයි කලිවු උපකරණ උපකරණංගල් බිත්ති ෂුවර් හැමෝම එල්ලෝරුම් හැලෙන්නේ නැතිව කොට්ටාමල් සින්දාමල් පුළුවන් වෙයිද මුඩියුමා? හොඳයි දරුවනේ. දැන් මම හිතනවා ඔබට ඔබේ පාඩමේ අලුත් වචන අපි දැන් හඳුනාගත්තා. ඒ පිළිබඳවත් කතා කරා. හොඳයි. දැන් ඊළඟට අපි යමු අපේ පෙළ පොතේ පාඩමේ ඇති ක්‍රියාකාරකම් වලට. පළවෙනි ක්‍රියාකාරකම පිළිතුරු කියන්න ලියන්න. ගමේ තරුණයින් එකතු වී කළ කාර්යය කුමක්ද? කාර්යය කියලා කියන්නේ කටයුත්ත, වැඩේ කුමක්ද? ප්‍රජාශාලාවේ තීන්ත ආලේප කිරීම. පිටපැත්තේ බිත්තිවලට ආලේප කරන්නේ මොන තීන්තද? පිටපැත්තේ බිත්තිවලට ආලේප කරන්නේ මොන තීන්තද? අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන තීන්ත. හොඳයි, අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මෙම කාර්යය කිරීමේදී තරුණයන්ට උපදෙස් ලබා දුන්නේ කවුද? මෙම කාර්යය, මෙම කටයුත්ත කිරීමේදී තරුණයන්ට උපදෙස් ලබා දුන්නේ කවුද? බාස් මාමා. තීන්ත ලීටරයකට වතුර ලීටර කොපමණ මිශ්‍ර කරනවද? තීන්ත ලීටරයකට වතුර කොච්චර ප්‍රමාණයක් මිශ්‍ර කරනවාද? වතුර ලීටර භාගයක්. බිත්ති කැපීම සඳහා යොදා ගන්නේ මොනවාද? වැලි කඩදාසි. හොඳයි, අපි බලමු දෙවන ක්‍රියාකාරකම. වෙළඳ සේවක සහ අමීර් අතර සිදු වූ සංවාදාත්මක අවස්ථාව ඉදිරිපත් කරන්න. මහත්තයා බැලුවේ මොනවද? එන්න ඇතුළට එන්න. අපි ආවේ තීන්ත ටිකක් ගන්න. බලන්න හැම පාටක්ම තියෙනවා. ලීටරයක් කීයක් වෙනවද? ඇතුළත බිත්තිවලට ගාන තීන්ත ලීටරයක් රුපියල් 700ක් විතර වෙනවා. එතකොට පිටපැත්තේ බිත්තිවලට ඒකනම් ගාන ටිකක් වැඩි. ලීටරේ රුපියල් 950ක් වෙනවා. අඩු කරන්න බැරිද? මහතුරු තෝරලා ගන්නකො. රුපියල් 10000ට වැඩියෙන් ගත්තොත් 112ක වට්ටමක් හම්බ වෙනවා. හොඳයි, අර තැඹිලි පාට එක ගන්නකො බලන්න. ඔව්, දැන් ඒ අපි බැලුවේ දෙවන ක්‍රියාකාරකම. අමීර් සහ වෙළඳ සේවක මහත්මයා අතර ඇතිවෙච්ච දෙබස සංවාදය. හොඳයි, අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම අංක 3. මෙම වචනවලට සමාන අර්ථ දෙන වචන පාඩමෙන් තෝරා ලියන්න. පළවෙනි වචනේ පෙරවරු. පෙරවරු කියන වචනයට සමාන පදයක් පාඩමෙන් හොයලා ලියන්න. උදයවරුව. ජලය. ජලය කියන එකට සමාන පදය වතුර. පාට. වර්ණ. වර්ණාලේප කිව්වේ ඒකයි. වර්ණාලේප කියලා කිව්වේ වර්ණවත් තීන්ත ආලේප කිරීම. කලවම් කරනවා, මිශ්‍ර කරනවා. භාණ්ඩ බඩු. හැම දෙනාම, සියලු දෙනාම. සූදානම් වෙලා, ලෑස්ති වෙලා. හොඳයි, අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම 4. මෙම වචනවලට විරුද්ධ අර්ථය දෙන වචන පාඩමෙන් තෝරා ලියන්න. බැරි. පුළුවන්. අනවශ්‍ය. අවශ්‍ය. අපිරිසිදු. පිරිසිදු. පෙරදින. පසුදින. වැරදි. හරි. වැරදි කියන වචනයට නිවැරදි කියන එකත් විරුද්ධ වචනයක්. නමුත් පෙළ පොතේ තිබෙන්නේ හරි කියන වචනය. ඒ නිසා තමයි අපි ඒක යොදාගත්තේ. පිටපැත්ත, ඇතුළත නැත්නම් ඇතුළු පැත්ත. ලා පාට, තද පාට. අඩු, වැඩි. නරක, හොඳ. නොගැලපෙනවා, ගැලපෙනවා. හොඳයි දරුවනේ, අපි යමු පස්වෙනි ක්‍රියාකාරකමට. පහත දැක්වෙන වාක්‍ය ලියන බසට හරවා ලියන්න. පහත දැක්වෙන වාක්‍ය ලියන බසට හරවා ලියන්න. මේ පාට හොඳට ගැලපෙනවා. මේ පාට හොඳට ගැලපෙනවා. මෙම පාට හොඳට ගැලපෙයි. අපි ප්‍රජාශාලාව පිරිසිදු කළා. අපි ප්‍රජාශාලාව පිරිසිදු කළෙමු. බාස් මාමා අපට උපදෙස් දුන්නා. බාස් මාමා අපට උපදෙස් දුන්නේය. ළමයි ලෑස්ති වෙලා ආවා. ළමයි සූදානම් වී ආවෝය. ජගතුයි අමීරුයි කාර්යාලයේ බිත්තිවල තීන්ත ගෑවා. ජගත්ද අමීර්ද කාර්යාලයේ බිත්තිවල තීන්ත ගෑවෝය. මම ශ්‍රමදානයට සහභාගී වෙනවා. මම ශ්‍රමදානයට සහභාගී වෙමි. පියල් අපව දිරිමත් කළා. පියල් අප දිරිමත් කළේය. තීන්තටින් දෙකක් මේසේ උඩ තියෙනවා. තීන්තටින් දෙකක් මේසේ උඩ තිබේ. ළමයි කණ්ඩායමක් රැස්වීමට එනවා. ළමයි කණ්ඩායමක් රැස්වීමට එති. අපි සියලු දෙනාම සතුටින් වැඩ කරනවා. අපි සියලු දෙනාම සතුටින් වැඩ කරමු. හොඳයි දුවේ පුතේ, දැන් අපි මේ පාඩමට අදාළ ක්‍රියාකාරකම් සියල්ල කළා. දැන් අපි යමු භාෂා රටා හුරුවට. භාෂා රටා හුරුව. එළියේ බිත්තිවල ගාන්න. පිටපැත්තේ බිත්තිවල ගාන්න. ඇතුල් පැත්තේ බිත්තිවල ගන්න. ඕන පාටක් තෝරලා ගන්න. කැමැති පාටක් තෝරලා ගන්න. ඕන වර්ගයේ එකක් තෝරලා ගන්න. කැමැති වර්ගයේ එකක් තෝරලා ගන්න. කලින් තිබුණේ ගන්න, දැන් ගන්න. ලීටර් එකක් කීයද? ලීටර් එකක් කීයක් වෙනවාද? ලීටර් හතරක් කීයද? ලීටර් හතරක් කීයක් වෙනවාද? ලීටර් 10ක් කීයද? ලීටර් 10ක් කීයක් වෙනවාද? හොඳයි. දැන් මේක දිහා බලන්න. මේ සංඛ්‍යා ටිකක් දීලා තියෙන්නේ. ඒ සංඛ්‍යා අපි මේ ඉලක්කම් අපි අකුරින් ලියන්නේ කොහොමද කියලා බලමු. පළමුවෙන්ම තියෙන්නේ 27. 27යි. ඊළඟ එක බලන්න. 827යි. 1827යි. 27යි 827යි 1827යි. 25යි 225යි 5225යි. 25යි 225යි 5225යි. 98යි 398යි 3398යි 13398යි. නැවත වරක් අපි බලමු එක. 98යි 398යි 3398යි 13398යි. මාරු කරන්න පුළුවන්ද? නැවත ගන්න පුළුවන්ද? මේ ගනුදෙනුවකදී, භාණ්ඩ මිලදී ගැනීමකදී සංවාදයට යොදා ගන්නා වාක්‍ය දෙකක්. මාරු කරන්න පුළුවන්ද? නැවත ගන්න පුළුවන්ද? ඇතුළු පැත්තට, පිට පැත්තට. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. දිය කරනවා, එකතු කරනවා, බෙදා ගන්නවා. දිය කරමු, එකතු කරමු, බෙදා ගනිමු. දිය කරන්න ඕනෑ, එකතු කරන්න ඕනෑ, බෙදා ගන්න ඕනෑ. මම නැවතත් කියන්නම්. දිය කරනවා, දිය කරමු, දිය කරන්න ඕනෑ. එකතු කරනවා, එකතු කරමු, එකතු කරන්න ඕනෑ. බෙදා ගන්නවා, බෙදා ගනිමු, බෙදා ගන්න ඕනෑ. ගන්න ඕනෑ, ගන්න ඕනෑ. දෙන්න ඕනෑ, දෙන්න ඕනෑ. එකතු කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ. දිය කරන්න ඕනේ, දිය කරන්න ඕනේ. ගාන්න ඕනේ, ගාන්න ඕනේ. හලන්නේ නැතිව, හලන්නේ නැතිව. හැලෙන්නේ නැතිව, හැලෙන්නේ නැතිව. නැවත වතාවක් බලමු අපි. හලන්නේ නැතිව, හලන්නේ නැතිව. හැලෙන්නේ නැතිව, හැලෙන්නේ නැතිව. හොඳයි ළමයිනේ. අපි දැන් පාඩම අපි සම්පූර්ණයෙන්ම කියවලා බැලුවා. ඒක තේරුම් ගත්තා. අමාරු වචන වල තේරුම් බැලුවා. ඒ වගේම මේ පාඩම තුල තිබෙන භාෂා රටාවන් පිළිබඳව අපේ අවධානය යොමු කරා. ඒ වගේම ක්‍රියාකාරකම් කිරීමටත් අපි උත්සාහ කරා. හොඳයි. දැන් අපි බලමු මේ මම කලින් කියපු විදිහට මේ පාඩමේ ඉගෙනුම් පළ අපි සාක්ෂාත් කරගත්තද කියලා. මෙතන නිපුණතා දෙකක්, හැකියාවන් දෙකක් අපි දිනු කරගත යුතු තියෙනවා දරුවන්ගේ. එකක් තමයි ගනුදෙනුවලදී මැදිහත් වීම. ඒ ගනුදෙනුවට අවශ්‍ය පරිදි ගනුදෙනුවට අදාළ ගැළපෙන වචන යොදා ගනිමින් ගනුදෙනු කිරීම. අනිත් එක තමයි පොදු වැඩකදී, ශ්‍රමදානයක් වගේ අවස්ථාවකදී ඒ සඳහා සහභාගී වන අය සුහදශීලීව, සුහදව වචන හුවමාරු කරගනිමින් තම එම වැඩ කටයුතු වල යෙදීම. එතකොට මේ නිපුණතා දෙකම මේ පාඩම තුලින් අපිට ආවරණය කරගන්නට පුළුවන් වුණා. එහෙනම් අපේ දරුවන්ට හැකියාව ලැබෙන්න ඕන තමන්ගේ එදිනෙදා ජීවිතයේදී ගනුදෙනුවක් කරන්නට, වෙළඳසැලකට යාමේදී, බඩුවක් මිලදී ගැනීමට හෝ වෙන යම් සේවාවක් ලබා ගැනීමට යම්කිසි ස්ථානයකට ගිය අවස්ථාවකදී ඒ අවස්ථාවට ගැළපෙන පරිදි උචිත වචන, සුදුසු වචන යොදා ගනිමින් තමන්ගේ ගනුදෙනුව සාර්ථකව කරගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙන්නට ඕන. අනෙක් නිපුණතාව තමයි පොදු වැඩකදී, ශ්‍රමදානයකදී, කණ්ඩායමක් වශයෙන් සාමූහිකව වැඩක් කිරීමේදී එකිනෙකා අතර ඉතාමත් සුහදව, සුහදශීලීව, සුහද බස්වහරකින් කටයුතු කිරීම. මම හිතනවා අපේ දරුවන්ට මේ නිපුණතා දෙක ලබා ගැනීමට හැකි වූ අයයි මම විශ්වාස කරනවා. එහෙනම් දරුවනේ, අපි නැවතත් මෙවැනිම ගුරුගෙදර වැඩසටහනකින් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්, වණක්කම්, අස්සලාමු අලයිකුම්.